ගොල් සමගින් දැන් ඉස්සුරිනැති ක්ලීන් හිසකට නව ක්ලියර්මෙන් ඩීප් ක්ලෙන්ස්. මෙහෙමවති තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ 43 ලක්ෂයක් ළමයින්ගේ අධ්‍යාපනය. දැන් මේක නතර වෙලා තියෙන්නේ ගුරුවරුන්ගේ මේ යම්කිසි විදිහක වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා. එතකොට දැන් ආණ්ඩුව දැන් මේ ප්‍රශ්නෙට තියෙන ප්‍රමුඛතාවයේ තරම අපිට පේනවා. මේ වෙනකොට අපි දන්නවා පොළොන්නරුවේ ඇවිදින මන්තිරුවක් හදන්න තියෙන උනන්දු. පෞගිය දවස්වල රත්නපුර අධිවේගී මාර්ගය සඳහා තියෙන උනන්දුව. ජිම් 500ක් හදන්න තියෙන උනන්දුව. ආණ්ඩුව සම්පූර්ණයෙන්ම මේ ප්‍රධාන දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම වෙනුවට දැන් මේ වගේ අනවශ්‍ය දේවල් සම්බන්ධයෙන් තමයි තමන්ගේ මුදල් වියදම් කරන්න පටන් ගන්න. ගුරුවරුන්ගේ අරගලයේදී තමයි මුදල් පිළිබඳ ප්‍රශ්න උන්ට මතක් වෙන්නේ. හැබැයි මේවට සල්ලි තියෙනවා. අපි කියන්නේ වහාම මේ ප්‍රමුඛතා අඳුන ගන්න. එක දවසේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කැබිනට් අනුකාරක සභාවේ ගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරුන්ගේ නිර්දේශය. අපි බලාපොරොත්තු වෙනවා එත දවසේදී කැබිනට් මණ්ඩලයේදී අපේ මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙයි කියන කාරණා. දන්නවා මේ වෙනකොට අධ්‍යාපන පද්ධතිය බරපතල අවුලක තියෙන්නේ. අපි දන්නවා ජනාධිපතිවරයා විශේෂයෙන්ම කොරෝනා ආපු හැටියෙම මුලින්ම පත් කරා ජනාධිපති කාර්ය සාධක බලකාය කොවිඩ් වලින් අධ්‍යාපනය කඩා වැටුණා නම් කොහොමද අධ්‍යාපනය ගොඩනගන්නේ කියලා. දන්නවා 2021 මාර්තු මාසේ පත් කළේ ඒ කාර්ය සාධක බලකාය. අපි දන්නවා පැහැදිලිවම අධ්‍යාපනයේ කඩාවැටිච්ච අධ්‍යාපනයේ ගොඩනගන්න කිසිම යෝජනාවක් කරේ නැහැ. කට උත්තර නැති වෙන්න කලින් සිග්නල් ඩීප් ක්ලීන් එකකට මාරු වෙන්න.